මේක කාගේ හරි කුමන්ත්‍රණයක් මේ නිතරම නමක් කියවෙනවා මොන්සැන්ටෝ සමග මේ අපේ වගේ සම්පත් බහුල රටවල් ආක්‍රමණය කරගන්න අපේ සම්පත්තියම හූරගෙන ගන්න මේ මොන්සැන්ටෝ සමාගම තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා මොන්සැන්ටෝ ආයතනය කියන දේවත් නැහැ මෙම කුමන්ත්‍රණ චිත්‍රයක් අනුව පෝෂණය වෙන්නේ අපේ පරිසරය නෙවෙයි අපේ සෞඛ්‍යය නෙවෙයි එකම සමාගම බීජ වර්ගත් ගෙන්නනවා පෝර වර්ගත් ඒගොල්ලොම ගෙන්නනවා කෘමිනාශක වර්ගත් ඒගොල්ලොම නිර්දේශ කරනවා ඊට පස්සේ ඒව කාලා ලෙඩ වුණාට පස්සේ ඒකට ගැලපෙන පිළිකා නාශක බෙහෙත් වර්ගත් එම ආයතනෙම ගෙන්නනවා කියලා මේක මහා මාෆියාවක් දැන් ඔය ලෝකේ ලොකු සමාගම් ඒ අයගේ කොටස් කරුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ලාභෙ ඉතින් එවැනි දෙයක් වෙන්න පුළුවන් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ජලයේ රසායනික පොහොර කෘමිනාශක භාවිතා කරන රටක් කියලා. අපේ දත්ත නිවැරදිද නැත්නම් මේ දත්තවල වෙනසක් වෙන්න ඕනේද? දත්ත මත නෙවෙයි මේක පදනම් කරලා තියෙන්නේ මතවාදයක්. අපි මේක කලින්ුත් කරලා වර්ධක. කෘෂි රසායනික ද්‍රව්‍ය සහනම් කිරීමට හේතුවක් මෙතෙක් දක්වල නැහැ. අයිබෝන් හැම දිනාටම අපි ඔබ හැම දිනාම ආදරෙන් පිළිගන්නවා ඇඩ්වොකට් ප්ලස් වෙත. ශ්‍රී ලංකාවේ විශාල කතාබහක් ඇති වෙලා තිබෙනවා මේ රසායනික පොහොර කාබනික පොහොර රසායනික කෘෂිකර්මය සහ කාබනික කෘෂිකර්මය පිළිබඳව මේ පිළිබඳව විවිධ මත පළ වෙන නිසා විවිධ දත්ත සහ තොරතුරු සමාජගත වෙමින් පවතින නිසාත් අපි හිතුවා මේ පිළිබඳව මේ ගැන ප්‍රවීණයෙක්ගෙන් සහ මේ පිළිබඳව ජීව විද්‍යාත්මකව සහ දත්ත මත තොරතුරු කීපයක් සාකච්ඡා කරන්න මේ සාකච්ඡාව සඳහා අපිත් එක්ක අද සම්බන්ධ වෙන්නේ රෝහන් පෙතිගොඩ මහත්මයා අයිබෝන් කියලා පුතුමා පිළිගන්නා මුලින්ම අපේ වැඩසටහනට එතුමා හොඳ පරිසර වේදියෙක් ඒ වගේම ජීව විද්‍යාඥයෙක් ඉතින් අපි එතුමත් එක්ක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රසායනික පොහොර සහ කාබනික වගාව ඒ පිළිබඳව දත්ත සහ තොරතුරු මොන වගේද තියෙන්නේ කියලා ප්‍රතිගොඩ මහත්මයා මම මුලින්ම කැමති දැනගන්න හැමෝම කතා වෙන මේ රසායනික පොහොර තහනම පිළිබඳව ඔබතුමා දරන්නේ මොන වගේ අදහසක්ද මේක දත්ත මත පදනම් වෙලා ලබාගත් තීරණයක්ද සහ මම කැමති මුලින්ම ඔබතුමාගේ මතය මේ පිළිබඳව දැනගන්න ඔව් දැනනවා ඔබ සඳහන් කරා මේ දත්ත ගැන හැබැයි මම දන්න තරමට මම මාධ්‍ය හරහා දැකලා තියෙන තරමට රජය විසින් කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට හේතුවක් මෙතෙක් දක්වලා නැහැ. ඒ කියන්නේ අපි දත්ත දැකලා නැහැ, තොරතුරු දැකලා නැහැ. මේ නව සංකල්පයට යන්න හේතු මොනවද කියලා. වසවිස ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. හැබැයි ඒ වසවිස වලට අදාළ වෙන දත්ත අපි මෙතෙක් ඇත්ත වශයෙන් දැකලා නැහැ. ඉතින් මම ඒ ගැන දැනට විද්‍යාත්මක පත්‍රිකාවල පළවෙලා තියෙන ප්‍රකාශ ගැන මං සොයා බැලුවා. ඒවයින් යම් අපට පෙනී යන්නේ ඇත්ත වශයෙන් එවැනි දත්ත නැති බවයි. ඉතින් අපිට හිතාගන්න පුළුවන් බොහෝ දුරට මේක අපි මතවාදයක්, දත්ත මත නෙවෙයි මේක පදනම් කරලා තියෙන්නේ මතවාදයක්. හැබැයි මතවාදයකින් අපි රජයේ ප්‍රතිපත්ති සකස් කරන එක ටිකක් භයානක දෙයක්. අපි සාමාන්‍යයෙන් මතවාද පදනම් කරගන්නේ අපේ ආගමික හැදැහැලි වලට, අපේ දේශපාලන අදහස් වලට, එවැනි දේවල් වලට. ඒ කියන්නේ පෞද්ගලික දේවල්. හැබැයි රජයක් ජනතාව රට වෙනුවෙන් සකස් කරන ප්‍රතිපත්ති මාලාවකට අපි මතවාද ගේන එක ටිකක් භයානකයි. ඒ කියන්නේ අපි මේක කලින්ුත් කරලා වර්ධගත්තා. මම උදාහරණයක් දෙන්නම්. අපි උදාහරණ කීපයක් තියෙනවා. මම එකක් දෙන්නම්. මේ ශාස්ත්‍රයට අදාළ එකක්. අපි මෙවැනි ක්‍රියාමාලාවක් දකින්නේ සාමාන්‍යයෙන් ඒකාධිකාර වාද ආණ්ඩු ක්‍රමයක් තියෙන රටවල් වල. හැබැයි ලංකාව එවැනි රටක් නෙවෙයි, අපි ප්‍රජාතන්ත්‍රවාදයක්. නමුත් අපි 1965 ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිගේ කාලේ එතුමියගේ ඒ වසරේ තිබුණු මැතිවරණයට එතුමියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරා
අපේ වැවිලි කර්මාන්ත ජනසතුව කරන්න යන බව. එතුමිය ඒ ගැන කල්පනා කරේ නැහැ මෙතනින් එතුමිය බලාපොරොත්තු නොවුන ප්‍රතිවිපාක කුමක් වෙයිද කියලා. ඉතින් ඒ ප්‍රකාශය කරයින් පස්සේ අපිට 1965 ඉඳන් දකින්න ලැබෙනවා අපේ වැවිලි කර්මාන්ත අංශය පහළ බැසීම. ඒකට හේතුව අපි කෙටියෙන් සමාලෝචනය කරමු. පළමුවෙන්ම වුණේ එතුමිය ඒ ප්‍රකාශය කරයින් පස්සේ විදේශීය ආයෝජනය සම්පූර්ණයෙන්ම නැතුව ගියා ලංකාවට. ඇයි විදේශික ආයෝජකයෝ බය වුණා ඒගොල්ලන්ගේ මුදල් මෙහෙ ආයෝජනය කරන්න. අනිත් දේ වුණේ අපේ ලංකාවේම ඒ වැවිලි කර්මාන්තය කරගෙන ගිය අය ඒගොල්ලන්ගුත් ආයෝජනය කරේ නැහැ. ඒ කියන්නේ දැන් අපි පොල් ගහක් තේ ගහක් රබර් ගහක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 20ක් 50ක් 100ක්වත් පවතින ගහක්. ඉතින් ඒ ගහක් හිටෙව්වම අපට වහාම එයින් ආදායමක් ලැබෙන්නේ නැහැ. අවුරුදු කීපයක් යනවා. ඉතින් අවුරුදු කීපයකින් අපේ ඉඩම ජනසන්තක වෙනවා නම් අපි ගස් හිටවන්නේ. ඒකයි උනේ. හැබැයි අපට සිදු ලොකුම හානිය උනේ අපට ඒ ශේස්ත්‍රයේ තේ රබර් ශේස්ත්‍රයේ හිටපු ප්‍රවීණම කළමනාකාරය වැදගත්ම විශේෂඥයෝ මොකක්ද කළේ ඒගොල්ලන්ට පෙනුණා ඒගොල්ලන්ට අනාගතයක් නැහැ කියලා. ඒගොල්ලන් එතනින්ම ගියා කෙන්‍යාවට. කෙන්‍යාව කියන තේ නිපදවන රටක් අත් වශයෙන් ඊට කලින් තිබුණේ නැහැ. මම මේ ප්‍රස්තාරයෙන් ඒක පෙන්නනවා. එයින් අපට සංසන්දනය කරන්න පුළුවන් කෙන්‍යාවේ 1965 තත්ත්වයේ ලංකාවේ 1965 තත්ත්වයේ අද තත්ත්වයේ. එදා අපේ නිෂ්පාදනයෙන් කෙන්‍යාවට තිබුණේ 10%ක් 15%ක්. අද 200%යි. ලෝක වෙළඳපොලේ මුල් තැන අරන් තියෙන්නේ කෙන්‍යාව. ඒකත් එක්ක මැතිනිය ඇත්ත වශයෙන් පොරොන්දු වන ආකාරයට ජනසතු කරේ නැහැ රාජසන්තක කරා. මේ සංකල්ප දෙක අතර වෙනසක් තියෙනවා. ඒකත් එක්ක ශ්‍රීම බණ්ඩාරනායක මැතිනිය බලාපොරොත්තු නැහැ මේ අපේ සෙලෝන් කියන නම අපේ ගෝලීය නාමයක් තිබුණා සෙලෝන් වැනි නමක්. ලෝකේ හැම රටකට වගේම ගෝලීය නමක් තියෙනවා ආවේණික නමක් තියෙනවා. දැන් ජපානයට කියන්නේ නිප්පොන් කියලා ඒ අය අපි කියනවා ජපානය කියලා. ඉන්දියාවට භාරත් කියනවා ඉන්දියාවේ අය අපි කියනවා ඉන්දියාව කියලා. හැබැයි ලංකාවයි සිලෝන් අතර තිබුණ වෙනස නැති කරලා සිලෝන් කියන වචනේ අපි නීතිමයෙන් නැති කරලා දැන් ඒක අපිට අයිති නැහැ. ඉතින් සිලෝන් ටී කියන නාමය නැතුව ගියා. දැන් ආජන්ටීනාවෙන් කෙන්‍යාවෙන් ඉන්දියාවෙන් නිපදවන තේ සිලෝන් ටී වශයෙන් විකිණෙනවා. ඉතින් අර එකගත් තීරණයකින් අපි අපේක්ෂා නොවු ප්‍රතිවිපාක කීපයක් ඇති වුණ ඒ කර්මාන්තයේ ඉදිරියට ගෙනියන්න බැරි වෙන්න අපට. ඉතින් ඒකයි අපි මේ තත්ත්වයට බැහැලා තියෙන්නේ. ඉතින් අපි මෙවැනි තීරණ ගන්නකොට රජයක් මෙවැනි තීරණ ගන්නකොට ටිකක් කල්පනාවෙන් ගන්න ඕනේ. ඒක හදිස්සියෙන් කරා නම් අපේ වැවිලි කර්මාන්තයට උන දේම වෙන්න පුළුවන් අපේ වී කර්මාන්තයට. හොඳයි. බොහොම ස්තුතියි බෙදීවන මහත්මයා. දැන් විශේෂයෙන්ම මේ රසායනික පොහොර සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු දැනිද්දී විශේෂයෙන් ඉදිරිපත් කරන එක කරුණක් තමයි ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වැඩිපුරම රසායනික පොහොර කෘමිනාශක වල්නාශක භාවිතා කරන රටක් කියලා. ඉතින් එහෙම ඒක සත්‍ය නම් අපි ඇත්තටම රසායනික පොහොරෙන් මිදිලා කාබනික පොහොරට යා යුතු නැද්ද? ඒ වගේම ඒ දත්ත සම්බන්ධයෙන් බැලුවොත් මේ දත්ත ගැන ඔබතුමාගේ අදහස මොකද? ඒ දත්ත නිවැරදිද නැත්නම් ඒ දත්තවල වෙනසක් වෙන්න ඕනේද? ලංකාව ලෝකයේ වැඩිපුරම රසායනික පොහොර කෘෂිනාශක පාවිච්චි කරන රටක් නේද? එවැනි දත්තයක් නැහැ දැනනත්. අපි මේ දෙක වෙන් කර ගත යුතුයි. පළමුවෙන්ම අපි රසායනික පොහොර ගැන බැලුවොත් ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි ලෝකයේ අනිත් රටවලට වඩා බොහෝ අඩුවෙන් භාවිතා කරන්නේ. අපේ ආනයන තොරතුරු බැලුවා නම් අපට පෙනී යනවා අපි භාවිතා කරන සීනි ප්‍රමාණය ගොඩක් වැඩි රසායන පොහොර භාවිතා කරන ප්‍රමාණයට වඩා. හැබැයි පොහොර වලින් කොහොමටත් කවුරුත් පැහැදිලි ප්‍රශ්නයකුත් ඉදිරිපත් කරලා නැහැ. පරිබෝධනාශක ගැන තමයි මං හිතන්නේ බොහෝ දුරට අපේ ජනතාව කලබල වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ අසත්‍ය තොරතුරු මාධ්‍ය හරහා ජනතාවට ඉදිරිපත් කිරීමයි. අපි බලමු අපි කොහේ ඉන්නවද කියලා. මෙතන ලංකාව භාවිතා කරන පරිබෝධනාශක ප්‍රමාණය අපි එක හැටියට ගත්තා නම් එක්සත් ජාතීන්ගේ ආහාර සහ
කෘෂිකර්මාන්ත සංවිධානය ඉදිරිපත් කරන දත්ත අනුව බ්‍රිතාන්‍ය අපිට වඩා 5 ගුණයක් භාවිතා කරනවා පලි බෝධනාශක. චීනය අපට වඩා 13 ගුණයක් භාවිතා කරනවා. ඇමරිකාව 16 ගුණයක්. ඕස්ට්‍රේලියාව 20 ගුණයක් අපට වඩා පලි බෝධනාශක භාවිතා කරනවා. ඉතින් අපිට පේනවා දියුණු රටවල පලි බෝධනාශක භාවිතය අපට වඩා ඉතාමත්ම ඉහළ මට්ටමින් තියෙන බව අපට පෙනියා. ඒ එකක්. දෙවැනි එක. අපි බලමු අපි තරම් සංවර්ධන නොවුන රටවල් ඉන්දියාව අපි පාවිච්චි කරන ප්‍රමාණයෙන් භාගයක් විතර පරිහරණය කරනවා පලි බෝධනාශකවල. හැබැයි අපි ඉන්දියාවත් එක්ක අපේ පරිසරය සංසන්දනය කරන එක වලංගු නැහැ. හේතුව ඉන්දියාව අපි තරම් සංවර්ධනය නොවුන රටක්. නමුත් අපි එසේ කරා නම් අපිට පෙනී යනවා ඉන්දියාවේ ගොයම් හෙක්ටයාරකින් ඒවලන්ට ලැබෙන්නේ මෙට්‍රික් ටන් වාර්ෂිකව හාල් මෙට්‍රික් ටන් 2.6ක්. ලංකාවේ අපි ලබා ගන්නවා මෙට්‍රික් ටන් 4.8ක්. ඒ කියන්නේ අපි ඉන්දියාවට වඩා ලබා ගන්නවා එක හෙක්ටයාරකින් අපිට හාල් 85%ක් ඉන්දියාවට වඩා. ඉතින් මේ කෘෂිකර්ම ක්‍රමවේද දෙක අතර ඇත්ත වශයෙන් සංසන්දන කිරීමක් වලංගු නැහැ. අපි ගොඩක් ඉදිරියට ගිහින් තියෙනවා ඒ රටට වඩා. ඒ රට ලොකුයි ඒක මම පිළිගන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ කෘෂිකර්මාන්තය අපි තරම් දියුණු වෙලා නැහැ. ඉතින් අපිට පේනවා මේ දත්ත වලින් ලංකාවේ භාවිතය වැඩි වෙන්නේ නැති බව. හැබැයි මම මේ සාකච්ඡාවේ ඉදිරිපත් කරන්න කැමති තව රටවල් දෙකක්. ඒ දෙක වන්නේ සිංගප්පූරුව සහ අයිස්ලාන්තය. ඒ රටවල් දෙකේ කෘෂිකර්මාන්තයක් ඇත්ත වශයෙන්ම නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ පලිබෝධනාශක ඉතාමත් කුඩා ප්‍රමාණයක් වාර්ෂිකව පරිහරණය වෙන්නේ. අපිට ඒකින් පේනවා ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය අපේ සෞඛ්‍ය තත්ත්වෙත් එක්ක සංසන්දනය කරනකොට අපි ඉතාමත්ම දියුණු තැනක ඉන්නවා කියලා ඒගොල්ලන්ට සාපේක්ෂව. ඉතින් අපිට මෙතන පලිබෝධනාශක වලින් ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දත්ත මගින් පෙන්වන්න හැකියාවක් නැහැ. මම හිතන්නේ ඒ නිසා තමයි අපේ ගොඩක් අය මේ සංකල්පය යෝජනා කරන දත්ත නැතුව බලන්නේ අපේ හිත වෙනස් කරගන්න. හොඳයි. ඊළඟට ප්‍රතිඔකට මහත්මයා එන ප්‍රධානම චෝදනාවක් තමයි මේ රසායනික පලිබෝධනාශක සහ මේ රසායනික කෘෂිකර්මාන්තයට යොමු වීම නිසා ලංකාවේ ජනතාව සෑහෙන්න ලෙඩ වෙනවා කියන එක. ඒකෙදි විශාල සාකච්ඡාවක් ඇති වෙනවා මේ බකුගඩු රෝගය සම්බන්ධයෙන්. රජ රට අපේම සහෝදර ගොවි ජනතාව ඔබතුමා ප්‍රකාශ කරලා 2,00,000 විතර ඉන්නවා කියලා. ඔවුන් විශාල වශයෙන් බකුගඩු රෝගයට යොමු වෙන බවත් කියවෙනවා. ඒ වගේම වකුගඩු රෝගයට අමතරව අනෙකුත් රෝගවලට යොමු වෙන බවත් කියවෙනවා. මේ ගැන මොකද දත්ත මත පදනම් වෙලා අපිට දෙන්න පුළුවන් පිළිතුර මේ සම්බන්ධයෙන්? අපට ලංකාවේ හෝ ඇත්ත වශයෙන් වෙන කිසිම දියුණු රටක කෘෂි රසායන ද්‍රව්‍ය හේතුවෙන් බරපතල සෞඛ්‍ය හෝ පරිසරක ගැටලු ඇති බව අපට සාක්ෂි ලැබිලා නැහැ. අපේ රටේ විතරක් නෙවෙයි ඕනෑම රටක. හේතුව වන්නේ අපි භාවිතා කරන කෘෂි රසායන ඉතාමත්ම කිට්ටුවෙන් පාලනය වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානය. ඒ වගේම අපේ රජයේ ආයතන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේව පාලනය වෙනවා. ඉතින් යම්කිසි සෞඛ්‍ය ගැටලුවක් තිබේ නම් නැත්නම් පරිසර ගැටලුවක් තිබේ නම් ඒවා මම හිතනවා ඉතාමත්ම සීග්‍රෙන් වළක්වා ගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. නමුත් ඔබ සඳහන් කරා විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර පළාත්වල තියෙන වකුගඩු රෝගය. අපි ඒ ගැන සලකා බැලුවා නම් මේකට හේතුව වන්නේ පලිබෝධනාශක කියලා කියන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. මේ සඳහා විද්‍යාත්මක පත්‍රිකා අපි සමාලෝචනය කරා නම් ඉක්මනින්ම පේනවා ගිය අවුරුද්දේ දැන් 2008 සිට අද දක්වා මම හිතනවා විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 250කට අධික සංඛ්‍යා බකුගඩු ප්‍රශ්න ගැන මේ පහුගිය අවුරුද්දේවත් ප්‍රකාශනය වූ පත්‍රිකාවල මේ රෝගය සඳහන් වෙන්නේ CKDU ලෙසට.
එනම් chronic kidney disease of unknown origin. යූ අකුරෙන් සඳහන් වෙන්නේ unknown etiology වන වශයෙන්. unknown etiology කියන්න මේ රෝගයට හේතුව අපි නොදන්නා බවයි. ඉතින් වර්තමාන ප්‍රකාශනවලත් සඳහන් වෙන්නේ මේකට හේතුව අපි දන්නේ නැති බව. ඉතින් මේකට ඇඟිලි දික් කළා පලිබෝධනාශක හෝ වෙන කල්පිතයක් හේතු වෙනවයි කියලා අපිට ඇත්ත වශයෙන් පිළිගන්න අමාරුයි. හැබැයි අපි එක දෙයක් දැනට දන්නවා. මේ රෝගේ ප්‍රථමයෙන්ම ලබා ගන්නෙ එක්කෝ ලින් වලින් හෝ නලලින් වලින් ජලය ලබා ගන්න ජනතාව. ඉතින් අපි දන්නවා ජලයත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවායි කියලා. ඒක අපි තවදුරට බලන්න ඕනේ. ඉතින් මේ ගැන කල්පිත කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. වැදගත්ම එක වෙන්නේ මම හිතනවා දැනට පරිශ්‍රණ කටයුතු කරගෙන යන එක ෆ්ලෝරයිඩ් අයන සහ අපට සහසම්බන්ධතාවයක් පේනවා. මේ සිතියම් දෙකෙන් බලා ගන්න පුළුවන් ලංකාවේ මේ වකුගඩු රෝගේ තියෙන ප්‍රදේශයි භූජලයේ ෆ්ලෝරයිඩ් වැඩි වන ප්‍රදේශයි. ඒ දෙක අතර ඉතාමත්ම කිට්ටු සහසම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි සහසම්බන්ධතාවයක් කියන්නේ හේතුවක් නෙවෙයි. ඒ කියන්නේ සංඛ්‍යාන සම්බන්ධතාවයක් පමණයි. ඒකට ඇත්ත වශයෙන් වෛද්‍ය හෝ සෞඛ්‍ය හේතු අපි මෙතෙක් හොයාගෙන නැහැ. සමහර අය කල්පනා කරනවා එක කල්පිතයක් තියෙනවා ෆ්ලෝරයිඩ් අයන හා මැග්නීසියම් අයන එකතු වීමෙන් මේ වකුගඩු ප්‍රශ්න ඇති වෙනවා කියලා. හැබැයි අත වෙනකම් ඒක ඔප්පු වෙලා නැහැ. ඒ වගේම කල්පිතයක් තියෙනවා යම් කිසි ආකාරයකින් කෘෂි රසායන. ඒ කියන්නේ රසායනික පොහොර නැත්තම් පලිබෝධනාශක මේකට හේතුවක් වෙනවායි කියලා. හැබැයි අපි මෙතෙක්කල් ඔප්පු වීමක් අපි දැකලා නැහැ. ඉතින් අපි අපේ රටේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ දැන් අවුරුදු 50ක් 60ක් ඉතාමත්ම සාර්ථකව දියුණු වුණ විශේෂයෙන්ම අපේ වීගොයිද අදිසියෙන් වෙනස් කිරීම ගැන මට සැකයක් තියෙනවා. මේකට සාධාරණ හේතු අද වෙනකෙක් දැකලා නැහැ. හොඳයි. ඊළඟට මහත්මියකට මහත්මයා දැන් විශේෂයෙන්ම ඊළඟට එන තර්කයක් තමයි වකුගඩු රෝගය කෙසේ වෙතත් ලංකාවේ පිළිකා සම්බන්ධයෙන් මේ කාලයක ඉඳලා පිළිකා ප්‍රමාණය එන්නේ ලංකාවේ වැඩි වෙනවා. ඒක සඳහා ඇත්තටම මේ අපි ආහාරයට ගන්න දැන් අපි මෙච්චර කතා කරේ ගොඩක් වෙලාවට ගොවියාගේ පැත්තෙන් නැත්තම් මේ දාමේ ඉන්න මේක පාවිච්චි කරන අයගේ සම්බන්ධයෙන්. නමුත් පාරිභෝගිකයෙක් අතින් ගත්තත් ගොවියන්ට එක පැත්තකින් වකුගඩු රෝගය ඇදෙන අතරතුරේදී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් අපේ මේ කැන්සර් පිළිකා ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා කියලා ලංකාවේ. මේක මේ ගැන කොහොමද තොරතුරු සහ දත්ත තියෙන්නේ? ඇත්තටම මේක සත්‍යක්ද නැත්නම් මොකද්ද මේකට හේතුව? මේක සත්‍යයක්. අපි මතක තියාගන්න ඕනේ මං ඉපදුණු අවුරුද්ද 1955යි අද අතර අපේ උපතේදී ආයු කාලය ලංකාවේ වසර 20කින් වැඩි වෙලා තියෙනවා. අපි තව 135ක කාලයක් අපේ උපතේදී ආයු කාලය වර්ධනය කරලා තියෙනවා. අපි වයසට යනවත් එක්කම අපට පිළිකා හැදෙනවා වැඩි. ඒක ස්වාභාවික දෙයක් ලෝකෙ හැමතැනම. හැබැයි මතයක් තියෙනවා ලංකාවේ පිළිකා ප්‍රමාණය සීග්‍රෙන් වැඩි වෙනවා කියලා. දත්තවලින් අපට එවැනි දෙයක් පේන්නේ නැහැ. ලංකාවේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව සිංගප්පූරුවේ මම සඳහන් කරා සිංගප්පූරුව සහ අයිස්ලන්තය. එයින් සිදුවෙන රෝගීන්ගෙන් 50%කට වඩා අඩුයි. ඒ රටවල පලිබෝධනාශක භාවිතාව වෙන්නෙම නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අපේ දෙගුණයක් වෙනවා. ඉතින් අපිට මේකෙන් පේනවා ලංකාවේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉතාමත්ම වැඩි වෙන කියන ප්‍රකාශය අපිට පිළිගන්න බෑ කියලා. ඒ අපි ප්‍රතික්ෂේප කර යුතුයි. අපි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත සමාලෝචනය කරනකොට අපිට පේනවා ඉතාමත්ම වැදගත් දෙයක්. අපි වයස 75ට කලින් පිළිකාවක් ලබා ගන්න තියෙන සම්භාවිතාව කුමක්ද කියලා. ලංකාවේ ඒ සම්භාවිතාව වෙන්නේ 11%. ඒ කියන්නේ අපේ ජනතාවෙන් 100%ක 11%ක් වයස 75ට කලින් පිළිකාවක් ලබා ගන්නවා. සිංගප්පූරුවේ කීයද? ඒ වගේ දෙගුණයක් 23%. අයිස්ලන්තයේ කීයද? ඊටත් වැඩි.
සියයට විසි හතයි. අපට සියයට එකොළහයි මතක තියාගන්න එක. ඉතින් අපි පිළිකා ලබා ගන්න ඉතාමත් සුළු ගාන. හැබැයි අපිට ආසන්න රටවල බැලුවත් මලේසියාවේ අපේ 111ක් තියෙද්දී මලේසියාවේ 115යි. ඉතින් අපිට හිතා ගන්න බෑ ලංකාවේ තරම් වැඩි කියලා. අපේ අර 111 ඕස්ට්‍රේලියාත් එක්ක අපි සංසන්දනය කරා නම් ඕස්ට්‍රේලියාවේ තියෙන 140ක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ 140කට වසර 75 වයසට එන්න කලින් පිළිකාවක් ලබා ගන්නවා. ලංකාවේ 111යි. ඉතින් අපි කොහොමද කියන්නේ මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දෙයක් නැහැ. මම මේ තව ප්‍රස්තාරයක් දර්ශනය කරනවා. මේකෙන් පේනවා ලංකාවේ වඩාත්ම ප්‍රචලිත පිළිකා වර්ග කුමක්දයි කියලා. මේන් අපිට පෙනී යනවා විශේෂයෙන්ම පිරිමින් අතර ප්‍රචලිතම පිළිකා වර්ගය වෙන්නේ තොල්බල හා මුඛයේ ඇතිවන පිළිකා. ඒ වයින් බහුතරයකට හේතුව වන්නේ බුලත් සැපීමයි. ඊළඟට තියෙනවා පෙනහලු පිළිකා. පෙනහලු පිළිකා වලට ප්‍රථම හේතුව වන්නේ දුම්පානය කිරීම. ඉහළ ප්‍රස්ථාරයෙන් පේනවා 2006 සිට ඒක ඉතාමත්ම සීග්‍රයෙන් අඩු වෙන බව. කාන්තාවන් අතර මම පියුරු පිළිකා වලට මොහොතකින් එන්න අපි බැලුවා නම් ගැබ්ගල පිළිකා. ගැබ්ගල පිළිකා වලට වන ප්‍රථම හේතුව වන්නේ HPV Human Papilloma Virus නැමැති වෛරසයක්. ඒ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන වෛරසයක්. හැබැයි මේකට දැන් එන්නතක් තියෙනවා. ඒ එන්නත මල්වර වීමට පෙර අපි ගෑනු දරුවන්ට ලබා දුන්නොත් ඒ රෝගෙත් අපිට නැති කරලා දාන්න පුළුවන්. එතනත් පලිබෝධ නාශකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ගෑනුන් අතර තොල්වල හෝ මුඛයේ ඇතිවන පිළිකා වලට හේතුව වන්නේ අර HPV නැමැති වෛරසයයි බුලත් සැපීමයි. ඒකත් අපි හොඳට දන්නවා. අපි බලමු පියුරු පිළිකා. පියුරු පිළිකා ලංකාවේ ඇතිවන වැඩිම පිළිකා වර්ග හැටියට මෙතනින් පැහැදිලිව පේනවා. නමුත් ලෝක වටේම පියුරු පිළිකා තමයි දැන් ප්‍රධාන පිළිකා වර්ගය වන්නේ. මේකට හේතු කුමක්දයි කියලා අපි ටිකක් කල්පනා කර යුතුයි. අපි දන්නවා කාන්තාවක් ඇයගේ පළවෙනි දරුවා ලබා ගන්න පමා වෙනවා නම්, ඒ කියන්නේ 30-35 අතර පළවෙනි දරුවා ලබා ගන්නවා නම් එයට පියුරු පිළිකාවක් ලබා ගැනීමත් එක්ක තියෙන සම්බන්ධය ඉතාමත්ම වැඩි වෙනවායි කියන්නේ. ඒ පමාවට හේතුව කුමක්ද? ඒ පමාවට හොඳ හේතු තියෙනවා. දැන් අපිට තියෙනවා උපත් පාලනය. කලින් එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් මගේ අම්මලාගේ මගේ ආච්චිලාගේ කාලේ කාන්තාවක් කසාදි බැන්දේ වසර 16න් 18. දැන් කසාදි බැඳන්නේ 28න් 32. ඉතින් තව දශකයක් අපි කල් දානවා අපේ පළවෙනි දරුවා ලබා ගන්න. ඒක පියුරු පිළිකාව වලට බලපාන. අනිත් එක කාන්තාවන් ශ්‍රම බලකායට සම්බන්ධ වෙයි. දැන් ඇඟලුම් කර්මාන්තවල මැර පෙරදිග අපේ කාන්තාවන් කීප දෙනෙක් වැඩ කරනවා. ඒගොල්ලන්ට ඒ රැකියා තියෙන හින්දා විවාහ වීම කල් දානවා පළවෙනි දරුවා ලබා ගැනීම පමා වෙනවා. මේ තමයි පියයුරු පිළිකා වැඩි වෙන්න ප්‍රථම හේතුව. ඒකත් එක්කම උපත් පාලනය ගබ්සාව වැනි හේතුත් තියෙනවා. හැබැයි කොහෙවත් පලිබෝධනාශක මේ කතාවට ඇතුල් වෙන්නේ නැහැ. අපි දන්නවා කාන්තාවන්ට වයසත් එක්ක මේ පියුරු පිළිකා වලට ඇතිවන සම්භාවිතාවය ඉතාමත්ම ඉහළ යන බව. මෙතන කෘෂි රසායන ප්‍රශ්නයක් නැහැ. හොඳයි. බොහොම ස්තුතියි පෙතිවට මහත්මයා. මම ඊළඟට දැනගන්න කැමතියි දැන් විශේෂයෙන් අපි දැකලා තියෙනවා දැන් ගොවි මහත්තුරු මේ පලිබෝධනාශකයෙන් පාවිච්චි කරද්දී සෑහෙන්න අපි කියන අර ප්‍රොටෙක්ටිව් ගිය දාගෙන තමයි පාවිච්චි කරන්නේ. ග්ලව්ස් දාගෙන මූණ වහගෙන, ඒ කියන්නේ මේකේ මේ පලිබෝධනාශකවල විසක් තියෙන නිසානේ ඒගොල්ලෝ එහෙම දාගන්නේ. එතකොට දැන් ඒක ඒක ගහන වෙලාවට එච්චර විසයි නම් ඉතින් කොහොමද අපි දත්ත මත ඒක පැහැදිලිව, ඒ කියන්නේ මම හිතන්නේ ඒක භාවිතා කරද්දි සඳහන් කරලා තියෙනවනේ මේ අර සාමාන්‍යයෙන් අර ඉස්සර වෙළඳ දැන්වීමෙත් යන්නේ පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියලා. ඉතින් ඒක එච්චර ගොවි මහත්තයාටත් හොඳ නැත්තම් එතුමත් ඒක බොහොම පරිස්සමෙන් නම් ගහන්නේ කොහොමද? අපි කියන්නේ ඒක ශරීරයට අහිතකර නෑ කියලා. මොකද මේක එළවලු වලට පළතුරු වලට කෑම වලට ආවට පස්සේ විස කියන එක විසමනේ. එතකොට කොහොමද විස පොඩ්ඩක් වුණත් විස ගොඩක් වුණත් විස කොහොමද එතකොට අපි මේ කියන්නේ මේක විස ගැන සංසන්දනය කරන්න කොහොමද? නැත්තම් මේක විස නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම
නෑ අපිට විස නෑ කියලා කියන්න බෑ. ඒ කියන්නේ පරිබෝධ නාශක වලින් කරන්නේ එක්කෝ ශාකයක් හෝ කෘමියක් මර්ධනය කිරීමයි. ඉතින් අපිට හිතා ගන්න බෑ මෙතන විසක් නෑ කියලා. අපි දන්නවා 2008ට කලින් බොහෝ අය තමන්ගේ ජීවිත හානි කරගන්න පරිබෝධ නාශක බිව්වා. පැරකට් නැමැති පරිබෝධ නාශකයක් තිබුණා ඒ දවස්වල වල් නාශකයක්. ඒක බිව්වා නම් අනිවාර්යෙන් මැරෙනවා. හැබැයි ඒක 2008 අපි තහනම් කළා. දැන් තියෙන පරිබෝධ නාශක වලින් තියෙන්නේ ඉතාමත් සුළු අවදානයක්. ග්ලයිෆොසේට් නැමැති වල් නාශකය පානය කළ අය තමන්ගේ ජීවිත හානි කරගන්න. ඒ අය අතර 2.4ක ප්‍රතිශතයක් පමණයි ජීවිතය අහිමි කරගන්න. ඒකෙන් අපිට පේනවා මේ පරිබෝධ නාශක අපි සීමිත මාත්‍රාවකින් පරිහරණය කළොත් ප්‍රශ්නයක් නැති බව. හැබැයි දැන් ජනතාව අතර පැතිරලා තියෙන මතයක් වසක් නම් වසක්ම කියන දේ. හැබැයි අපි දිනපතා වස පරිහරණය කරන අපේ දන්ත ලේපනවල ෆ්ලෝරයිඩ් තියෙනවා. ඒට හේතුව වන්නේ අපේ සෞඛ්‍යයට ෆ්ලෝරයිඩ් කුඩා ප්‍රමාණයක් ඉතාමත්ම වැදගත් වන නිසායි. කෙසේ වෙතත් විශාල මාත්‍රාවකින් අපි ෆ්ලෝරයිඩ් ගත්තා නම් ෆ්ලෝරයිඩ් අපට මාරාන්තික වසක් වන. ඉතින් මේ මාරාන්තික වසක් වන ෆ්ලෝරයිඩ් කුඩා ප්‍රමාණයක් අපේ සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකයි අපේ දන්තා ලේපන වලට ෆ්ලෝරයිඩ් කුඩා ප්‍රමාණයක් දාන්නේ. ඉතින් අපි දිනපතා ඒ වස ටික ටික ගන්නවා අපේ සෞඛ්‍යයට ඒක හොඳ නිසා. ඒ වගේ ලංකාවේ විකුණන සියලුම ලුණු වල අයඩින් ටිකක් එකතු කරලා තියෙනවා. ලුණු පැකට් එක බලුවා නම් අයඩින් අඩංගු වී ඇත කියලා එතන සඳහන් වෙනවා. මේ අපේ සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් අධික මාත්‍රාවකින් අයඩින් අපි පරිහරණය කරා නම් ඒකත් මාරාන්තික වසක්. අපි පැරසිටමල් පෙත්ත බැලුවත් එය වසක් වෙනවා. අපි පැරසිටමල් පෙති දෙකක් ගත්තා නම් අපේ හිසරදී හෘදය අඩු වෙනවා. නැත්තම් අපේ උණ අඩු වෙනවා. අපි පෙති 20ක් 25ක් පරිභෝජනය කරා නම් අපි මිය යන්න ඉඩ තියෙනවා. දිනපතා අපි ජලය පානය කරනවා. අපි ලීටර එකමාරක් දෙකක් දවසට පානය කරනවා. හැබැයි අපි පැයක් ඇතුළත ලීටර 10ක් පානය කරා නම් අපි මැරෙනවා. ජලය කියන්නේ වසක් දෙහන. අපේ දරුවන් බොහෝ දෙනෙක් සුරතල් මසුන් ඇති කරනවා. නමුත් ඔබ මාළු ටැංකියට නළු ජලය එකතු කළොත් මාළු මිය යන බව සෑම දරුවෙක්ම දන්නවා. කෙලින්ම පයිප්පෙන් වතුර එකතු කරා නම් මාළු ටැංකිය. මේකට හේතුව වන්නේ නළ ජලයේ ක්ලෝරීන් අඩංගු වීමයි. අපේ ජල සම්පාදන මණ්ඩලයෙන් ජලයට ක්ලෝරීන් සුළු ප්‍රමාණයක් අඩංගු කරනවා. හැබැයි ක්ලෝරීන් කියන්නේ ඉතාමත්ම විස සහිත රසායන ද්‍රව්‍යයක්. හැබැයි අපේ ජලයේ ඇතිවන ක්ෂුද්‍ර ජීවීන් නැසී යනවා ක්ලෝරීන් වලට. දැන් අපි බලමු අපේ ගංගාවල් වල හා ජලාශවල ජල තත්ත්වය ගැන. අපි දන්නවා නලයෙන් ලබාගත් ජලය අපේ මාළු ටැංකියට දැම්මනම් මාළු ටික කෙලින්ම මැරෙනවා කියලා. ඒ අපි දිනපතා පානය කරන ජලය. නමුත් අපේ ජලාශවල අපේ ගංගාවල මාළුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පරිසරයේ ඔච්චර වස තියෙනවා නම් ඔච්චර වස තියෙනවා නම් ඒ මාළු කොහොමද දැන් ජීවත් වෙන්නේ? අපි වාර්ෂිකව මිරිදිය මසුන් මෙට්‍රික් ටන් 60,000ක් ගොඩවානවා අපේ ජලාශවල. ඉතින් අපි මේ ගැන අවබෝධයක් නැතුව මම හිතනවා මේ සාකච්ඡාව ගෙනියන්නේ ඉදිරියට. මේ ඔබයි මායි අතර සාකච්ඡාව නෙවෙයි, මේ ජනතාව අතර මේ යන සාකච්ඡාව. පරිසරයේ වසවිස පවතින්නේ කොහෙද කියලා ටිකක් කල්පනා කරන්න. බබසුදී බෙරිගොඩ මහත්මයා, ඊළඟට විශේෂයෙන්ම දැන් අපි රසායනික පොහොර සහ රසායනික වගාවන්ට ආදේශකයක් විදිහට නැත්තම් මේකට දින ඊළඟ ඕල්ටර්නේටිව් එක තමයි මේ ඕර්ගනික් ඇග්‍රිකල්චර් කියලා, නැත්තම් කාබනික වගාව කියලා. දැන් කාබනික වගාව සම්බන්ධයෙන් දැන් කාබනික වගාව ඇත්තටම සම්පූර්ණයෙන් සුපිරිසිදුයිද? දැන් ඔබතුමා රසායනික පොහොර සම්බන්ධයෙන් ඔබතුමා කෝ ඒ අදාළ මාත්‍රාවලට අදාළ ක්‍රමයට පාවිච්චි කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. කාබනික වගාව කොහොමද ඒක? ඒ වගේවත් ප්‍රශ්නයක් නැද්ද? නැත්තම් මේකෙත් යම් කිසි අනතුරුදායක තත්ත්වයන් තියෙනවද? මම කැමති ඒක ගැන දැනගන්න ඔබතුමාගේ. ඔව්, කාබනික කෘෂි කර්මාන්තයටත් අපි ඒ ගැනත් අපි කල්පනාවෙන් සලකිය යුතු තාක්ෂණයක්. කාබනික කෘෂි කර්මාන්තෙත් කෘමිනාශක භාවිතා වෙනවා. හැබැයි ඒ අය භාවිතා කරන්නේ ශාක වලින් ලබා ගන්න කෘමිනාශක, රසායන කෘමිනාශක නෙවෙයි. හැබැයි ශාක වල අඩංගු කෘමිනාශක ඉතාමත්ම දරුණුයි. කාබනික සංකල්පයේ භාවිතා වෙන කෘමිනාශකයක් වෙන්නේ රෝටනෝන් නැමැති කෘමිනාශකයක්. හැබැයි රෝටනෝන් කියන්නේ අපේ ජලජ ජීවීන්ට ඉතාමත්ම විෂ ද්‍රව්‍යයක්, කෘමිනාශකයක්. ඒ වගේම
කාබනික කෘෂිකර්මාන්තය දිලීර නාශකයක් හැටියට කොපර් සල්ෆේට් භාවිත කරනවා. මෙය අපට අතිශයින්ම විෂ සහිත ද්‍රව්‍යයක් කොපර් සල්ෆේට් කියන්නේ. අක්මා රෝග වැනි රෝග අපට වැළඳෙන්න පුළුවන් මේ මේ භාවිතයෙන්. ඕර්ගැනික් කියන්නේ මේ නවීන දෙයක් නෙවෙයි. අපි පැරණි සංකල්පයක් බලනවා දැන් පාවිච්චි කරන්න. අපි මතක තියාගන්න ඕනේ මේ වැනි හදිස්සියෙන් අපි නව සංකල්පයකට යනකොට මේ ඉතාමත්ම සාර්ථකව පවතින අපේ කෘෂිකර්මාන්තය අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරනකොට අර බණ්ඩාරනායක මැතිනි කරා වගේ 1965 අපි අපේක්ෂා නොකරන ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන් කියලා. ඔස්කා වයිල්ඩ් නැමති කතුවරයෙක් හිටියා. ඔහු කිව්වා "To expect the unexpected shows a thoroughly modern intellect" කියලා. ඒ කියන්නේ බලාපොරොත්තු නොවූ දේ අපේක්ෂා කිරීම නවීන බුද්ධියක් පෙන්නුම් කරයි කියන එක. ඉතින් අපි හිතන්න ඕනේ අපි යම්කිසි දෙයක් අපි සංකල්පයක් වෙනස් කරනකොට සංශෝධනය කරනකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි අපේක්ෂා නොකරන ප්‍රතිවිපාක. ඒව කුමක්දයි කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ මට බයක් තියෙන්නේ මේ ගැන මං කිසිම ජාතික සාකච්ඡාවක් මං දැක්කේ නැහැ මේ නව සංකල්පයට යන එක ගැන. අපි දත්ත දැක්කේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා 2015 ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කරා අපිට ඒ දැනගන්න ලැබුණේ එතුමා පාසලක කරපු කතාව. කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. කිසිම සාකච්ඡාවකින් තොරව ඒ තීරණ ගත්තා. එහෙම ගන්නකොට අපි ඕක අනිවාර්යෙන් වරද ගන්න කියන්නේ. පෙදියොඩ මහත්මයා මට ඔව් කලින් ප්‍රකාශ කර අර ජර්මනියේ සිදුවෙච්ච සිදුවීමක් ගැන මම කැමති වෙනත් දැනගන්න. ඒකත් ඉතාම විශේෂ උදාහරණයක්. හැබැයි ඒ වගේ උදාහරණ කීපයක් තියෙනවා. මම මේ එක උදාහරණයක් දෙන්නම්. දැන් වසර 10කට පෙර, ඒ කියන්නේ වැඩි කාලයක් නෙවෙයි, ජර්මනියේ කාබනික ඔළුවල් ආහාරයට පරිභෝජනය කර පුද්ගලයන් 53 දෙනෙක් මිය ගියා. එයත් එක්කම තව 6800කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත වුණා මේ කාබනික ඔළුවල් පරිභෝජනයේ. තවත් 850 දෙනෙකුට වකුගඩු රෝග වැළඳුණා. දැන් කොඩක් කල්පනා කරන්න දනනාත් මෙවැනි සිද්ධියක් රසායනික පොහොරක් හෝ රසායනික පරිබෝධනාශකයක් අතින් කෙරුණා නම් මේක ලෝක ප්‍රසිද්ධ පුවතක් වෙනවා. කාබනික ශේස්ත්‍රයේ උන සිද්ධියක් නිසා මං හිතනවා බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. කාබනික ශේස්ත්‍රය අපි හිතන්නේ තර්ජනයක් කියලා. අපි එහෙමයි හිතන්නේ අපේ සීයලාගේ පරම්පරාව ගැනත්. බොහෝ අය හිතත් නේ ඒක ඉතාමත්ම සුඛිත සෞඛ්‍යදායක පරම්පරාවක් උනායි කියලා. ඇත්ත වශයෙන්ම ඒගොල්ලන් අවුරුදු 50 මැරුණා. ඒගොල්ලන්ගේ ආයු කාලය ඉතාමත් මාඩුයි. හැබැයි අපට මේ කල්පනා චිත්‍රයක් එහෙම තියෙනවා. මේ මේ වැනි සිද්ධි මේ ජර්මනිය ගුණ මං විස්තර කර සිද්ධිය වගේ ඇමරිකා හා බොහෝ රටවල කාබනික ආහාරවලින් සිදුවෙලා තියෙනවා. ඉතින් අපි හිතාගන්න බෑ කාබනික ක්‍රමයක් මගින් ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පුළුවන් කියලා. ඒක වැරදි. ඒ මං කිව් ආකාරයට කල්පනා චිත්‍රයක් පමණයි. පෙදියොඩ මහත්මයා ඊළඟට මම දැනගන්න කැමති විශේෂයෙන් ඔබතුමා මේ තේ සම්බන්ධයෙන් විශේෂ ලැබියාවක් දක්වන නිසා තේ සම්බන්ධ සමහර ආයතනවල තනතුරු හොබවල තියෙන නිසා තේ සම්බන්ධයෙන් මොකක්ද ඇතිවන තත්වය විශේෂයෙන් අපි දකිනවා මේ දිනවල උද්ඝෝෂණවල තේ වගාව සම්බන්ධ පිරිස් ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. අනික් පැත්තෙන් මට තිබෙන ප්‍රශ්නය තමයි දැන් අපි දන්නවා ඔබතුමා සඳහන් කළා සිලෝන් ටී කියන එක අපි නිතරම ප්‍රචාරය කරෙත් ලංකා ලෝකේ තියෙන සුපිරිසිදුම තේ වර්ගයක් විදියට. ඉතින් එතකොට මේ මේක නිසා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද අපි මෙච්චර කල් ඒ කියන්නේ යව්වේ පොහොර පාවිච්චි කරපු හරි පරිබෝධනාශක පාවිච්චි කරපු හරි තේ වර්ගයක් නිසා එක සුපිරිසිදු නැහැ කියලා අපි කියන්නේ බ්‍රෑන්ඩ් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් අනාගතයේදී තේ කර්මාන්තය සම්බන්ධයෙන් මොන වගේ වාතාවරණයක්ද ඇති වෙලා තියෙන්නේ? මම දැක්ක සමහර ව්‍යවසායකයන් මේක ඔවුන් කාබනික තේ වගාවට යොමු වෙලා තිබුණා. නමුත් ඔවුන් ඒ සඳහා ඒකින් වෙන පාඩුව වළක්වා ගැනීම සඳහා තව සංචාරක කර්මාන්තයත් එක්ක සම්බන්ධ කරලා තේ වතුවල අර පොඩි රෙස්ටුරන්ට් වගේ හදලා ශැලේස් හදලා ඒ වගේ මේක කළමනාකරණය කරගෙන තිබ්බ කාබනික වගාවට යන කට්ටිය. නමුත් මම මේ පැති දෙකම ගැන ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. කාබනික තේ වලට යම්කිසි ඉල්ලුමක් තියෙනවා ලෝක වෙළඳපොලේ. ඒක අපි සැලකිය යුතුයි. හැබැයි අපි තේ ශ්‍රේෂ්ත්‍රයම මේකට බලයෙන් ගෙනියන එක වැරදි. ඒ කියන්නේ අපි දන්නේ ලෝක වෙළඳපොලේ ඒවැනි ඉල්ලුමක් තියෙනවාද කියලා. අපේ තේ වලින් බහුතරයක් යන්නේ ඉරානය, ඉරාකය, රුසියාව වැනි රටවල් වලට. ඒ රටවල මේ කාබනික ආහාර ගැන වැඩි හැඟීමක් නැහැ, ඉල්ලුමක් නැහැ.
ඉතින් අපි සමහර විට ඒ තේ විකුණ ගන්න සාමාන්‍ය මිල ගණනකට විකුණ ගන්න අමාරු වෙන්න පුළුවන් අපට. ඒකත් එක්ක අපි මතක තියාගන්න ඕනේ දැන් අපේ රට වටේ යනවා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් මේ බොරු ප්‍රචාරයක් කියාගෙන අපේ ආහාර වස විසෙන් පිරලා තියෙනවා. අපි අපනායනය කරන තේ අපේ සියලු අපනායන වලින් 20%කට කිට්ටු ප්‍රතිශතයක් වෙනවා මේ වසරේ. ඒක විශාල තර්ජනයක් වෙලා තියෙනවා මේ බොරු කතාව. අපේ ආහාර වස විසෙන් පිරලා තියෙන කියන කතාව. ඒකට කිසිම දත්ත පදනමක් නැහැ. ඒ දැන් රජයෙන් උත් පිළිඅරගෙන තියෙනවා ඒ බොරුව සත්‍යයි කියලා. නැත්තම් අපි මේක වෙනස් කරන්න හේතුවක් නැහැනේ. මේ අවසන් කරන්න හේතුවක් නැහැ. ඉතින් මේක අපි කල්පනාවෙන් කරන දෙයක් නෙමෙයි. එහෙමයි මට පේන්නේ. අපි තේවල ප්‍රශ්නයක් තියෙනවා නම් වසවිස තියෙනවා නම් මේ අය කියන ආකාරයට ඒ තේ ආනයනය කරන දියුණු රටවල් මොකද මේක හොයාගෙන නැත්තේ? අපේ තේවල ප්‍රශ්නයක් හොයාගෙන තියෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මං ඒ කලාතුරකින් වුණ සිද්ධියක් මං විස්තර කරන්න. 2015 දී සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ලංකාවේ ආරක්ෂිතම හා බහුලවම භාවිතා වන වල්නාශකයපු ග්ලයිෆොසේට් තහනම් කරා. හැබැයි රජය ඒ තේ වතු හිමියන්ට විකල්පයක් ඉදිරිපත් කළේ නැහැ. අපි ඒගොල්ලන් භාවිතා කරපු වල්නාශකය තහනම් කරා. ඒගොල්ලන්ට කිව්වේ නැහැ දැන් වල් පාලනය කරන්න කොහොමද කියලා. වල්නාශකයක් නැතුව විශේෂයෙන් කඳුකරේ වල් පාලනය කිරීම ඉතාමත්ම අපහසු. අපි පස හරන්න පුළුවන් වල් ගලවන්න පස හැරුවම මොකද වෙන්නේ? ඊළඟ වර්ෂාවට පස් ටික ඔක්කොම සේදිලා යන්නේ ගඟට. ගඟින් යන්නේ මුහුදට. ඉතින් ඒකෙන් අපේ පසේ ගුණාත්මක භාවය අඩු වෙනවා. අපි තේ ගොවියෝ කලේ ඒගොල්ලන්ට විකල්පයක් නැති හින්දා ඒගොල්ලන් ගොයම් වලට භාවිතා කරන MCPA නැමැති වල් නාශකය භාවිතා කිරීමට ගත්තා. ඒක අපි අපේ තේ ආනයනය කරන රටවල් මේ ගැන දන්නේ නැහැ. අපි ග්ලයිෆොසේට් තහනම් කරා මේ MCPA හොරෙන් භාවිතා වෙන බව අපේ තේ ලබා ගන්න රටවල් දන්නේ නැහැ. දැන් අපේ තේ ආනයනය කරන රටවල් හඳුනා ගත්තා මේ අපේ තේ වල MCPA නැමැති මේ ද්‍රව්‍යයක් තියෙනවා කියලා. MCPA කියන්නේ තේ වලට අනුමත සහිත වල් නාශකයක් නෙවෙයි. ඉතින් අපේ තේ ජපාන වගේ රටවල් ප්‍රතික්ෂේප කරා. ඉතින් අර ග්ලයිෆොසේට් තහනම් කරන්න හදිස්සියෙන් ගත්ත තීරණය තවදුරටත් අපි ඉදිරියට බලනකොට අපි අපේක්ෂා නොකරපු ප්‍රතිවිපාක කීපයක් ලබා ගත්තා. රටවල් කීපයක් අපේ තේ ගැන යම්කිසි සැකයක් ඇති කරගත්තා. හැබැයි මේක අපි කල්පනාවෙන් කරා නම් ගොවි ජනතාවට විකල්ප ඉදිරිපත් කරලා ඒ විකල්ප වෙතේ ආනයනය කරන රටවල් ගැන දැනුවත් කරලා මේක කරන්න ක්‍රමයක් තියෙනවා. අපි ලෝක තෞක්‍ය සංවිධානයේ දන්වනවා මේ අපි වෙනස කරලා තියෙනවා කියලා. ඒ අය හරහා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මාන්ත ආයතනයට දන්වනවා. එතකොට ඒගොල්ලන් ඒක ඒ අයගේ ලේඛන වලට ඇතුළත් කරනවා. එතකොට ලෝකෙම දන්නවා අපි මෙහෙම වෙනසක් කරලා තියෙනවා මේ හේතුව මොකක්ද කියලා. හැබැයි අපි නිකන් හදිස්සියකින් ගැසට් එකකින් මේ වෙනස කරාම කවුරුත් දන්නේ නැහැ ලෝකේ අනිත් රටවල් අපේ තේ වලට ලොකු තර්ජනයක් සිදු වෙනවා. අපි හොඳින් දන්නවා හැමෝම දන්නවා අරක්කු තහනම් කරන විට මොකද්ද වෙන්නේ කියලා. කසිපු නිෂ්පාදනය ඉහළ යනවා. ඒකයි මෙතනත් වෙන්නේ. වඩාත්ම කොයිකද හොඳ? දෙකම අපිට හොඳ නැහැ. කසිප්පුත් හොඳ නැහැ අරක්කුත් හොඳ නැහැ. හැබැයි කොයිකද වඩාත්ම හොඳ? අපි හොඳට දන්නවා අරක්කු කියලා. ඒ අරක්කු පාලනය වෙනවා. අපි දන්නවා අපි කසිප්පු වල මොනවද කියනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ කල්පනාවක් නැතුව සැලකිල්ලක් නැතුව අපි මේ නව සංකල්පයට ගියා නම් අපේ කෘෂිකර්මාන්තයට විශාල තර්ජනයක් තියෙනවා. එතකොට මාත්මයා අපිට කියන්න දැන් රජය ඔබතුමා දකින විදියට මේ මේ එකපාරට මේ කාබනික පොහොර සම්බන්ධයෙන් කියපු තීරණයත් එක්ක කෘෂිකර්මාන්තයට ඔබතුමා හිතන විදියට මොන වගේ බලපෑමක්ද ඇති වෙන්න පුළුවන්? මම දැක්ක සමහර අදහස් පළ කරලා තිබුණ විශේෂයෙන්ම මේක සමහර අදහස් පළ කරලා තිබුණ මේක විය යුත්තක්, නමුත් මේක හෙමින් හෙමින් විය යුත්තක් කියලා. තවත් සමහර අදහස් පළ කරලා තිබ්බා ලෝකේ කිසිම රටක් 5%කට 10%කට වඩා කාබනික කෘෂි වගාව සිදු කරන්නේ නැහැ කියලා සමස්ත කෘෂි කර්මාන්තේ. මේ වගේ තීරණයක් එකපාර ගැනීමෙන් ඔබතුමා විද්‍යාත්මකව සහ දත්ත මත ඔබතුමා දකින විදියට මොකද්ද මේකෙන් එල්ල වෙන්න පුළුවන් සමස්ත බලපෑම? ඉතින් දරණාත් අපි දැන් දැක්කා
ලංකාවේ ජනතාවට සෞඛ්‍ය තර්ජනයක් නැහැ කියලා මේ වසවිස කියන ද්‍රව්‍යවල. අපට සෞඛ්‍ය තර්ජනයක් අත්ත වශයෙන්ම නැහැ. අපි දැක්කා අපට වැදගත් පරිසර තර්ජනයකුත් නැහැ කියලා. අනිවාර්යයෙන්ම කිසි පරිසර තර්ජනයක් තියෙනවා. ඒ කියන්නේ කෘමිනාශකයක් කියන්නේ කෘමීන් මර්ධනය කරන ද්‍රව්‍යයක්. මේ වයින් ගැටලු නැහැ කියලා මම කවදාවත් කියන්නේ නැහැ. හැබැයි සීමිත ගැටලු තියෙනවා. අපි දැන් කියනවා නම් මේවා සියල්ලම තහනම් කරලා අපි මේ නව සංකල්පයට යනවායි කියලා අපි දැනගන්න ඕනේ ඒ සංකල්පයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල සාර්ථක වෙයි කියලා. මොකද්ද අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල? අපට අවශ්‍ය සහාය ප්‍රමාණය අපට නිපදවන්න පුළුවන් වෙයි කියලා අපි දැනගත යුතුයි. මට ඒ ගැන සැකයක් තියෙනවා. අපි නිපදවන හාල් ප්‍රමාණය ඉතාමත් හොඳයි දැන්. 1960 සිට අද දක්වා එය 465කින් වර්ධනය වෙලා තියෙනවා. ලංකාවේ හාල් නිපයුම. හැබැයි කාබනික ක්ෂේත්‍රයට අපි ගියා නම් අපි දන්නේ ඒක කීයකින් අඩු වේද කියලා. ඒ කියන්නේ ඒ අපි අපි හොඳට දන්නවා අඩු වෙයි කියලා. අපි කීයකින් අඩු වේද කියලා දන්නේ නැහැ. කවුරුත් මේක ගැන පරීක්ෂණ කටයුත්ත කළා හොයාගෙන නැහැ. ඉතින් ඒකෙන් තර්ජනයක් තියෙනවා අපේ ආහාර විශේෂයෙන් හාල් ගැන අපේ අනාගතයේ කුමක්දයි කියලා අපි පැහැදිලිව දන්නේ නැහැ. අපි ඒකත් එක්ක බලන්න ඕනේ අපේ අපනයනයන් ගැන. අපනයනයන් විශේෂයෙන්ම තියෙන්නේ අපේ තේ ආහාරයක් වශයෙන් අපි අපනයනය කරන තේ. ලෝක වෙළඳ පොලේ ඉල්ලුමක් තියෙනවාද? අපි නිපදවනවා තේ කිලෝ මිලියන 300ක් පමණ වාර්ෂිකව. කාබනික තේ කිලෝ 300කට ඉල්ලුමක් තියෙනවා. ඒකට ඉල්ලුමක් නැත්තම් වටිනාකම පහළ බහිනවා. පහළ බහිනවා කාටද? පාඩුව අපේ ගොවියන්ට. මේ මතක තියාගන්න ඕනේ මේ තේ ශ්‍රේෂ්ත්‍රයේ 70%ක් අයත් වෙන්නේ කුඩා තේවතු හිමියන් 400,000කට. බොහෝසත් මිනිස්සු නෙවෙයි. ඔබ සඳහන් කරපු අර උදාහරණ මගින් මේ ඕගැනික් තේ වලට ගිය අයගේ අත්දැකීම අනුව 40%කින් 50%කින් අස්වැන් නඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අස්වැන් නඩු වෙනවයි කියන්නේ අපේ ගොයන්ගේ ආදායම අඩු වීමයි. ඉතින් මට මෙතනින් ලොකු තර්ජනයක් පේනවා. මට ඉතාමත්ම බයයි මේ ගැන. අපි තවදුරටත් මතක තියාගන්න ඕනේ මේ වෙනස මේ මේ අපි යන ගමන ආරම්භ කරන්නේ මේ 2021 වසරේకి. 2021 මොකක්ද අපේ ආර්ථික පරිසරය? අපේ සංචාර හා මැද පෙරදිග ආදායම දැන් නැතුවම ගිහිල්ලා තියෙනවා. අපේ කෘෂිකර්මාන්තය දැන් අපේ ආර්ථිකයේ විශේෂම ස්තම්භයයි දැන් කෘෂිකර්මය කියන්නේ. දැන් මේකත් අපි නැති කරගත්තා නම් නැත්තම් මේකත් අපි අඩු කරගත්තා. අපිට දැන් තියෙන ප්‍රශ්න වැඩි වෙනවා මිසක් හොඳ වෙන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නයක් නැති දෙයකට අපි මේ විසඳුමක් හොයන්නේ. මේ මේ කාබනික සංකල්පය. මම කියන්නේ අපේ පරිසරයේ වසවිස අපේ ආහාර වල වසවිස තියෙන එක හොඳයි කියලා. අපි ඒව අවම කරගත යුතුයි අනිවාර්යයෙන්. හැබැයි මේකෙන් පැහැදිලි ප්‍රශ්නයක් නැති හින්දා අපි බලන්න ඕනේ අපේ ජනතාවේ ආර්ථික තත්ත්වය ගැන. මවපු සංකල්පයක් මත අපේ ආර්ථිකය පදනම් කිරීම මම හිතනවා ඉතාමත් භයානක දෙයක් කියලා. එතකොට මහත්මයා දැන් මේක මෙච්චර මේ වගේ අභියෝග තියෙනවා නම් ඔබතුමා හිතන්නේ ඇයි රජය මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ හදිස්සියේ? මොකක් හරි ඔබතුමාකට හේතුවක් දකින්නවාද? ඒ කියන්නේ දැන් ඔබතුමා කියන තොරතුරු මත හිතෙන්නේ මේකේ ප්‍රශ්න එකක් ආර්ථික පරිසරය සුදුසු නැහැ, මේ තීරණේ මේ වෙලාවේ අඩුම ගන්න අත්හදා බැලීමට හරි, ලෝකයේ වෙන රටවල් මෙච්චර දුරටකට ඇවිල්ලා නැහැ කාබනික වගාවෙන්. දැන් එහෙම තොරතුරු නම් තියෙන්නේ ඇයි රජය ඔබතුමා හිතන විදිහට මේ වගේ තීරණයක් ගන්න නැත්තේ? ඔවුනුත් මොකක් හරි හේතුවක් ඇතුවනේ ගන්න නැත්තේ. ඔබතුමා හිතන්නේ ඇයි මෙහෙම දෙයක් ගන්න නැත්තේ? එහෙමනම් මතවාද පදනමක් උද තීරණයක් ගත්තම ඒකට හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මම ඒකටත් උදාහරණයක් දුන්නා. අර ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ 1965 කරපු ප්‍රකාශයෙන් ඇති වූ හානිය කුමක්දයි කියලා. විශාල හානියක් සිදු වුණා. හැබැයි එතුමිය ඒ මතවාද සංකල්පයකට ගිය මේ අපි කල්පනාවෙන් කරනවා නම් සමහර විට ඉතාමත්ම හොඳ වැදගත් හේතු තියෙන්න පුළුවන් මේ රජයගත් තීරණ වලට. හැබැයි ඒවට අපි හේතු අද වෙනකන් අපි දැකලා නැහැ. අපි ඒවට අදාළ දත්ත තොරතුරු අපි දැකලා නැහැ. ඉතින් ඒවට ඇත්ත වශයෙන් දත්ත හා තොරතුරු තියෙනවා නම් ඒවා ජනතාවට ඉදිරිපත් කරලා ජනතාව කියන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ ගොවි ජනතාවත් එක්ක සාකච්ඡාවක් පවත්වලා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යම් ක්‍රම හා විදි හොයාගෙන මේක ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා ඒ සියල්ලම කරලා හැමෝම දැනුමත් කරලා මේකට අවශ්‍ය විකල්ප කුමක්දයි කියා හොයාගෙන එතකොට මේක ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙනියන එකේ සමහර විට තේරුමක් තියෙන්න පුළුවන්.
මට ඒක තේරුම් ගන්න බෑ. හැබැයි සමහර විට තේරුමක් තියෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ නෑ. හැබැයි අපි දැකලා නෑ මේ මොකක්ද කියලා. අපිත් එක්ක ඒ සාකච්ඡාව පවත්වලා. ඉතින් අපි එවැනි දෙයක් දන්නේ නැතුව මේ ඉදිරියට අනේක ලොකු තර්ජනයක්. ඒ කියන්නේ ගොවියා දන්නේ නෑ දැන් ලබන මාසේ කොහොමද එයා වල් පාලනය කරන්නේ? කොහොමද එයා කෘමීන් පාලනය කරන්නේ? කොහොමද එයා පොහොර ලබා ගන්නේ? සාකච්ඡාවක් යනවා දැන් මාධ්‍යවල කාබනික පොහොර ආනයනය කරන්න. හැබැයි ඒ කාබනික පොහොර වලින් මොකක්ද වෙන්නේ? අපි තාම දන්නේ නැහැ. රසායන පොහොර අපි දැන් අවුරුදු 50ක් 60ක් අපි භාවිත කරලා තියෙනවා. අපි දන්නවා ඒ පොහොරෙන් ලැබෙන ගුණය මොකක්ද කියලා. කාබනික පොහොර අපි පාවිච්චි කරලා නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. අපි මහා පරිමාණයෙන් කොහෙවත් පාවිච්චි කරලා නැහැ. ඉතින් මේ ලොකු තර්ජනයක් වෙනවා. හැබැයි මට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ අපි මේ තුවාලයක් නැති තැනකට අපි බැන්ඩේජ් එකක් දානවා. ඒකයි අපි කරන්නේ. ඉතින් ඒකේ මට තේරෙන්නේ ඒක සාමාන්‍ය අපි නොකරන දෙයක් නේද? තුවාලයක් නැත්තම් මොකද අපි බෙහෙත් දාන්නේ? හොඳයි. පෙඩියවට මහත්මයා මම ඊළඟට දැනගන්න කැමති දැන් විශේෂයෙන්ම මේ කෘෂි වල්නාශක පෝර සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂයෙන්ම එන මාතෘකාවක් සහ සංකල්පයක් තමයි මේ කොන්ස්පිරසි තියෙන්නේ. නැත්තම් මේක කාගේ හරි කුමන්ත්‍රණයක් කියන එක. ඒ කුමන්ත්‍රණයේදී මූලික වශයෙන්ම මම හිතන්නේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ මේක ඇවිල්ලා ඇමරිකානු කුමන්ත්‍රණයක්. විශේෂයෙන්ම මෙහිදී විශාල සාකච්ඡාවක් භාජන වෙනවා මේ CIA සංවිධානය මේක පිටිපස්සේ ඉන්නවා. විශේෂයෙන්ම මේ නිතරම නමක් කියවෙනවා මොන්සැන්ටෝ සමාගම. මේ මොන්සැන්ටෝ සමාගම මේ තුන්වෙනි ලෝකේ අපේ වගේ අපේ වගේ සම්පත් බහුල රටවල් ආක්‍රමණය කරගන්න අපේ සම්පත්තිය හුරගෙන ගන්න මේ නූතන යටත් විජිත වාදය හරහා මොන්සැන්ටෝ සමාගම ඒකේ ප්‍රධානියෙක් මොන්සැන්ටෝ සමාගමේ ප්‍රධානියයි CIA ප්‍රධානිය අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ මොන්සැන්ටෝ සමාගම තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. මම කැමති මේ ගැනත් ඔබතුමා මොකද්ද අදහස් කරන්නේ? මොකද සමහර කට්ටිය මේක බලලා කියන්න පුළුවන් මේ අපිත් මේ මොන්සැන්ටෝ සමාගමේ නියෝජිතය වගේද කියලා. මම කැමති මේ ගැනත් ඔබතුමාගෙන් දැනගන්න මොකද්ද මේ මොන්සැන්ටෝ සමාගමත් එක්ක මේකෙදි තියෙන සම්බන්ධය? ඇත්තටම උන් එහෙම අපේ රටවල් වලට බලපෑමක් කරනවද? මං හිතනවා ඔබයි මායි මේ මොන්සැන්ටෝ CIA කොමන්ත්‍රණයේ කොටසක් වෙනවායි කියලා ඒ කතාව අනිවාර්යෙන් ඒ චෝදනාව එල්ල වෙයි කියලා. හැබැයි ඇත්ත වශයෙන් අපි මේ ගැන කල්පනා කරලා බැලුවා. මට මතක් වෙන ඉස්කෝලේ ඉන්න කාලේ මම මේ විවාද කණ්ඩායමේ මේ කියන්නේ ඩිබේටින් ටීම් එකේ මම සාමාජිකයෙක් වුණා. කණ්ඩායමේ ගුරුවරයා උපදෙස් දෙනකොට මේ විවාද කරන ක්‍රම ගැන එතුමා කිව්වා, ඔයාට පෙරදෙන ගතියක් තියෙනවා නම් මේ විවාදේ හිට්ලර් සඳහන් කරන්නේ. If you are losing a debate, talk about Hitler කියලා කිව්වා. Hitler සඳහන් නොවුවත් අපට ඒ වගේ තර්කයක් අසමත් වන විට අපි සඳහන් කරන්නේ CIA සංවිධානය හෝ Monsanto සංවිධානය හෝ Bill Gates. දැන් අපි දැක්කා එන්නත් කිරීම ගැන Bill Gates කුමන්ත්‍රණයකට සහභාගි වෙලා තියෙනවායි කියලා. මේවයි දැන් සඳහන් වෙන්නේ. හැබැයි අත්ත වශයෙන් මේවටත් සත්‍ය තොරතුරු අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. එවැනි කුමන්ත්‍රණ න්‍යායක් ලෙස මම අපි මෙහෙම කියමු මං යෝජනා කරන්නම් කුමන්ත්‍රණයක්. අපි කියමු CIA සංවිධානයේ ලංකාව විනාශ කිරීමට ඇත්ත වශයෙන් අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එහෙම වෙනවා නම් මෙය කිරීමට පහසුම ක්‍රමය කුමක්ද? අපිට කියන්න පුළුවන් ඒ අපේ කෘෂි කර්මාන්තය විනාශ කිරීමයි. CIA එකට ඒක විනාශ කරන්න ඕනාවක් තියෙනවා නම් කුමක්ද ඒගොල්ලන් කරන්නේ? ඒගොල්ලන්ට පුළුවන් මෙහෙම අදහසක් අපේ රජයට පොවන්න. මෙන්න නව කාබනික සංකල්පයක්. මේකේ අරමුණ වෙන්නේ ඔබේ රට දියුණු කරන්නයි. හැබැයි ඇත්ත වශයෙන්ම ඔබේ කෘෂිකර්මාන්තය මේකෙන් විනාශ වෙනවා. ඕවාගේ කුමන්ත්‍රණ කතා අපිට මවා ගන්න පුළුවන් දිනපතා. අපි දැන් සමාජ මාධ්‍ය බලනවා නම් හැමදාම තියෙනවා මොකක් හරි අලුත් කුමන්ත්‍රණ කතාවක්. මං සොයලා බැලුවා ඔබ කියපු ආකාරයට මේ CIA අධ්‍යක්ෂවරයා මොන්සැන්ටෝ එකේ සභාපති වුණා කියලා තියෙන චෝදනාවට. හැබැයි ඒක ඇත්ත වුවත් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කරන්න රැකියාවක්. නමුත් ඒකටත් ඇත්ත පදනමක් සත්‍ය පදනමක් නැහැ. මං ඒක හොයාගෙන බැලුවා. දැන් මොන්සැන්ටෝ ආයතනය කියන දේවත් නැහැ. 2018 මොන්සැන්ටෝ ආයතනය බේර් සමාගම පවරා ගත්තා. හැබැයි 2018ටත් කලින් මොන්සැන්ටෝ ආයතනයේ ප්‍රධානය වුණේ හියු ග්‍රාන්ට් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඉතින් එතුමාට CIA එකේ ප්‍රධානියා වෙන්න බෑනේ. අපි ජනතාව බය ගස්සන්න බලනකොට අර පොඩි ළමයින්ට කියනවා වගේ අර ගෝනි බිල් දෙනවායි කියලා අපි දැන් මේ මොන්සන්ට කතාව කියනවා. ඉතින් ඒකේ
වැදගත් තීරුමක් නෑ මට පේන හැටියට. හොඳයි පිටිවර මහත්මයා, ඊළඟට මම හිතන්නේ මේ සාකච්ඡාව මම හිතන්නේ පසුගිය රජය කාලෙත් අලුත් රෞමකින් ආවේ මේ කෘෂි රසායනික පෙස්ටිසයිඩ්ස් පොර හොඳ නැහැ කියලා, විශේෂයෙන්ම මේ මගේ මතකේ නිවැරදි නම් මොන්සැන්ටෝ සමාගමට විරුද්ධව ලබා දීපු නඩු තීන්දුවකින් විශේෂයෙන්ම එක් පුද්ගලයෙක් චෝදනා කරලා තිබුණා. ඒක භාවිතය නිසා මට මතක විදිහට වකුගඩු සහ සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රශ්නයක් වුණා කියලා. ඒකට අනුව මොන්සැන්ටෝ සමාගමට බිලියන ගාණක ඇමරිකානු ඩොලර් බිලියන ගාණක මගේ මතකේ නිවැරදි නම් ගෙවන්න කියලා ඇමරිකානු අධිකරණයකින් තීරණය කරා. ඒතර මේකත් එක්ක තමයි මේ සාකච්ඡාව මම හිතන්නේ කාලයක් තිස්සේ තිබුණා. නමුත් අලුත් නව මුහුණුවරක් මේකට හම්බුණා. ඉතින් දැන් ඇත්තටම ඇමරිකාව වගේ දියුණු රටකින් හැමෝම සාකච්ඡා කියන ප්‍රජාතන්ත්‍රවාදය හොඳට තියෙන, මානව නිදහස හොඳට තියෙන වගේ රටක, අධිකරණයේ ස්වාධීන රටක අධිකරණයකනුත් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන්න නම් මොන්සැන්ටෝ සමාගමට විරුද්ධ මේක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන නැද්ද? එහෙම නම් ඇත්තටම මේක විසක් තියෙනවා කියන එක නෙවෙයිද මේ අධිකරණ තීන්දුවක් ලබා දීම වගේ තහවුරු වෙන්නේ ප්‍රතිවර මහත්මයා? දරණාතු, ඔබ දන්නා පරිදි ලංකාවේ පවා එක් අධිකරණයක් අනෙක් අධිකරණවලට දෙන තීන්දුව අවලංගු කිරීමේ සිරිතක් තියෙනවා. ඒ කියන්නේ අධිකරණ තීන්දුවක් කියන්නේ වෙනස් විය හැකි දෙයක්. විශේෂයෙන් මේ ඇමරිකාවේ සිද්ධිය ගැන මං සොයා බැලුවා. ඒක ඒ තීන්දුව දුන්නේ ජූරි සභාවක් සම්බන්ධ වන අධිකරණයක්. හැබැයි ජූරි සභාවක් සම්බන්ධ වන විට කරුණු වලට වඩා හැඟීම් වැදගත් වෙනවා. ඒ කියන්නේ ජූරියක් වෙන්නේ ඔයයි මායි වගේ සාමාන්‍ය ජනතාවෙන් තෝරාගත් අය. උදාහරණයක් ලෙස ජූරි සභාවකට සංඛ්‍යාන ක්ෂේත්‍රය තේරුම් ගන්න ඉතාමත් අමාරු වෙනවා. හැබැයි මේක මේ වගේ නඩුවකට ඉතාමත්ම වැදගත් වෙනවා. සංඛ්‍යාන සහසම්බන්ධතාවයක් වෛද්‍යමය තත්වයකින් වෙන්කර හඳුනා ගැනීම ජූරි සභාවකට මම හිතනවා ඉතාමත්ම අමාරුයි කියලා. මම දැක්ක මෑතකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපතිවරයා සම්මුඛ සාකච්ඡාව මේක සම්පූර්ණයෙන්ම පටලව ගන්නවා. එවැනි ඉතාමත්ම වියත් පුද්ගලයෙක් මේක පටලව ගන්න පුළුවන් නම් ජූරියකට මොකද මේක පටලව ගන්න බැරි? ඉතින් මම හිතනවා අභියාචනය ක්‍රියාවලිය අවසන් වෙනකොට මේ තීන්දුව වෙනස් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා කියලා. හැබැයි මම මේක කියනවා, ඒ තීන්දුවට පදනම වූයේ මේ ග්ලයිෆොසේට් වල්නාශකය භාවිතයෙන් ලිම්ෆෝමා වැනි පිළිකා වර්ගය ලබා ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවායි කියලා. ඇත්ත වශයෙන් අපි මේකට අදාළ දත්ත බලාගෙන යනකොට එහෙම දෙයක් පේන්නේ නැහැ. ඉතින් මං බොහෝ දුරට හිතන්නේ ඒ තීන්දුව වෙනස් වෙයි කියලා. හැබැයි ඒ තීන්දුව මතක තියාගන්න කිසිම දියුණු රටක් ඒගොල්ලන්ගේ වල්නාශක සංකල්පය වෙනස් කරේ නැහැ. ඒකට විරුද්ධව දැන් සති දෙකකට කලින් යුරෝපීය සංධානය තීරණයක් ගත්තා ග්ලයිෆොසේට් තවදුරට ඉවලම් භාවිත කරන්න. ඒ වගේ ප්‍රතිවර මහත්මයා, ඇත්තටම දැන් මොන්සැන්ටෝ සමාගමේ නිෂ්පාදනය කරන මොනවා හරි ප්‍රොඩක්ට්ස් ඇත්තටම ලංකාවට ගේනවද? ඔය මේ මොන්සැන්ටෝ සමාගමෙන් පදන කෘමිනාශක පලිබෝධනාශක ලංකාවේ පාවිච්චි වෙනවද? කොහොමද ඒ තත්ත්වය ගැන මම පොඩ්ඩක් දැනගන්න කැමතියි. මං හිතන්නේ අපිට මේ ඒ දත්ත ලබා ගන්න බෑ රේගුවෙන්. කෘමිනාශක වර්ග අපිට බලා ගන්න පුළුවන්. හැබැයි කොයි ආයතන මගින් ඒව එනවද කියලා අපිට බලා ගන්න හැකියාවක් නැහැ. නමුත් අපට පුළුවන් මෙහෙම කියන්න. මොන්සැන්ටෝ ආයතනයට තිබුණ, දැන් මොන්සැන්ටෝ ආයතනය නැහැ, දැන් බයර් සමාගමට තිබුණ පේටන් පත්‍රය, ග්ලයිෆොසේට් සඳහා තිබුණ පේටන් පත්‍රය වසර 2000 අවලංගු වුණා. ඒ කියන්නේ වසර 2000 පහුගිය වසර 21ට ලෝකේ ඕනෑම රටක ග්ලයිෆොසේට් නිෂ්පාදනය කරන්න පුළුවන්. මං දන්න හැටියට අපි ලංකාවට ආනයනය කරපු ග්ලයිෆොසේට් වැඩියෙන්ම ආවේ චීනෙන් සහ ඉන්දියාවෙන්. බයර් හෝ මොන්සැන්ටෝ සමාගමෙන් නෙවෙයි. මොන්සැන්ටෝ සමාගම ඇත්ත වශයෙන්ම ලංකාවට අදාළ නොවන සමාගමක්. මේක නිකන් නමක් විතරයි. අර ගෝනි බිල්ල කතාව තමයි මෙතනත් කියන්නේ. මේ බයර් සමාගම ලංකාවේ ඉතාමත්ම වැදගත් සමාගමක් වෙනවා. ඒගොල්ලන් විශේෂයෙන් ඒකත් කුමන්ත්‍රණයක් කියයි. විශේෂයෙන් ආනයනය කරන්නේ මේ පිළිකාවලට අදාළ වන ඖෂධ ද්‍රව්‍ය. හොඳයි. ඔබතුමා ඒ කාරණය සඳහන් කරපු නිසා අපි සාකච්ඡාවේ අවසාන කොටසට අපි එන්නේ. නමුත් ඊට කලින් දැන් බොහෝ දෙනෙක් කුමන්ත්‍රණයේ මේක කොටසක් තමයි මේකෙම පොඩි එක්ස්ටෙන්ෂන් එකක් කියලා දැන් ඔබතුමා කිව්වා වගේ එකම සමාගම බීජ වර්ගත් ගෙන්නනවා,
ඒ බීජවලට ගැලපෙන පෝරවර්ගත් ඒගොල්ලොම ගෙන්නනවා. ඒ පෝ බීජ ඒ පෝරවලට දාලා ඉවලේ බීජ හැදෙද්දී ඒකට හරියන කෘමිනාශක වර්ගත් ඒගොල්ලොම නිර්දේශ කරනවා. ඊට පස්සේ ඒව කාලා ලෙඩ වුණාට පස්සේ ඒකට ගැලපෙන පිළිකා නාශක බෙහෙත් වර්ගත් එම ආයතනෙම ගෙන්නනවා කියලා විශාල චෝදනාවක් තියෙනවා. ඒක නිසා මේක මහා මාෆියාවක්. මේ විශේෂයෙන්ම බීජ මේ බෙහෙත් වර්ග තමයි ලෝකේ තියෙන ලොකුම මාෆියාව. ඒ නිසා මේක ඔක්කොම එකට යන එකක් කියලා කියන්නේ. ඒ වගේම තවත් විශේෂ චෝදනාවක් තියෙනවා. දැන් විශේෂයෙන් මෙතන කතා වෙනවානේ පස්සේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තත්ත්වය සම්බන්ධයෙන්. එතකොට මේ පාවිච්චි කරන කෘමිනාශක, වල්නාශක පොහොර නිසා මේ පස්සේ නයිට්‍රජන් හදන ක්ෂුද්‍ර ජීවි සම්පූර්ණයෙන් විනාශ වෙලා නැවත ඒ පාංශු ක්ෂුද්‍ර ජීවීන් හැදෙන්න විශාල කාලයක් යනවා. මේක තමයි මේ කුමන්ත්‍රණයෙම එකම අදියර, නැත්තම් මේකේ විෂම චක්‍රය කියලා විශාල සාකච්ඡාවක් සහ මතවාද පළ වෙනවා මම දැක්කා. මම කැමති මේක නැත්නම් ඔබතුමාගෙන් දැනගන්න. ඔබේ ප්‍රශ්නේ දෙවන කොටසට මට පැහැදිලි පිළිතුරක් දෙන්න බෑ. මම ඒකේ ඒක පරිශ්‍රණ කළ නැති හින්දා දැනෙනවා. මේ පස්සේ නයිට්‍රජන් ප්‍රමාණයයි ශුද්ධ ජීවීන් අතර තියෙන සම්බන්ධතාවය මම දන්නවා, සම්බන්ධතාවය තියෙනවායි කියලා. හැබැයි ඒක පොහොර වලට හෝ කෘමිනාශක වලට කොහොම වෙනස් වෙනවද කියලා මං හොයාගෙන නැහැ. අපි අනාගතයේදී ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මං මගේ දැනුමත්කම ටිකක් වැඩි කරලා. හැබැයි ඔබේ ප්‍රශ්නේ මුල් කොටසට අපි පිළිගන්න ඕනේ ඒකේ සත්‍යභාවයක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් ඔය ලෝකේ ඇති ලොකු සමාගම් ඒ අයගේ කොටස්කරුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ලාභය. ඉතින් එවැනි දෙයක් වෙන්න පුළුවන්. මං ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් එවැනි සමාගම් වලට පුදුම බලයක් තියෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. මොන්සැන්ටෝ සමාගමට නැත්තම් බේර් සමාගමට මං ටිකට් එකක් දෙන්නේ ඕගොල්ලන් නිවැරදි කියලා. වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක අපට අදාළ නැහැ. අපට අදාළ වෙන්නේ අපේ කෘෂිකර්මාන්තය. අපේ කෘෂිකර්මාන්තයයි මොන්සැන්ටෝ බේර් සමාගමයි එක තියෙන සම්බන්ධතාවය ඉතාමත් සුළුයි. බොහෝ විතර මං හිතන්නේ එවැනි සම්බන්ධතාවයක් නැහැ. ඉතින් අපි නිකන් අපට අදාළ නොවන දෙයක් මේ සාකච්ඡාවට ඇතුළු කරන්නේ නැතුව අපිට තියෙන ප්‍රශ්න ටික අපි බේරගත්තා නම් මම හිතනවා අපිට සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් කියලා. අපිට නොතියෙන ප්‍රශ්නයක් මේකට දැන් අදාළ කරගෙන අපි ඒකට විසඳුම් හොයන්න බලනවා. ඒකෙන් අපිට තත්ත්වයක් අනිවාර්යෙන් තියෙනවා. හොඳයි. මාගේ අවසාන ප්‍රශ්නය පෙදියකට මහත්මයා, විශේෂයෙන්ම මේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන මේ කොටේෂන් එකක් තමයි මේ සාකච්ඡාවේදී ස්ටීව් ජොබ්ස් මහත්මයාගේ ප්‍රකාශය. මොකද අපි හැමදෙනා මේ iPhone පාවිච්චි කරන නිසා සහ විවසායකයෙක් විදිහට එතුමා කරෙහි සමාජයේ සහ ලෝකයේම ලොකු පිළිගැනීමක් තියෙනවා. අපි දන්නවා එතුමා මේ පැන්ක්‍රියාටික් කැන්සර් එකකින් අග්නිආශයක පිළිකාවකින් මිය ගියේ. මේ එතුමා හරියටම විශ්වාස නැහැ මටත් මාත් අන්තර්ජාලය වැළවුණ පස්සේ එතුමා අවසානට ලිව්වා කියලා ලිපියක එතුමා සඳහන් කරලා තියෙනවා කියලා කියනවා. මේ ඔබ ආහාර ඖෂධ වර්ග ආහාර විදියට පාවිච්චි කරේ නැත්තම් ඔබට ඔබට ඖෂධ ආහාර විදියට ඖෂධ පාවිච්චි කරේ නැත්නම් ඔබට ඖෂධ ආහාර විදියට පාවිච්චි කරන්න වෙයි කියලා එතුමා සඳහන් කළා කියලා. ඉතින් ඒක හැඟීම් බර නිසා හැමෝම මේ ගැන සාකච්ඡා වෙනවා. මම ඒ කෝටේෂන් එකෙන් අපි සාකච්ඡා අවසන් කරන්න කැමතියි. ඔබතුමා මොකද හිතන්නේ මේ මේ කියමන ගැන සහ ඒක අද සාකච්ඡාවට පුතරම් වළංගුද කියලා මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි. ස්ටීව් ජොබ්ස් අත් වශයෙන් මේක ලිව්වේ එයාගේ ජීවිතයේ අවසානේ නෙවෙයි, මේ ඊට ගොඩක් කලින්. එතුමා පැවසුවේ ඔබේ ආහාර ඖෂධ ලෙස සලකන්න කියලා. එයා අපට නිර්දේශ කරේ ඒකයි. එතුමාත් ඒ උපදෙස් මත එයාගේ ජීවිතය ගත කළේ, ආහාර ඖෂධ වශයෙන් සලකන්නේ කියලා. ඉතින් ඔහුට පිළිකාවක් වැළඳුණු විට ඔහු තීරණය කරා මේ උපදෙස් අනුගමනය කරන්න. එයා ඒක වරදගත්තා. ඉතින් මාස 9ක් ඒ පිළිකාව හඳුනාගත්තයින් පස්සේ එතුමා බටහිර ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළා. ඔහු මොකද්ද කරේ? අර අපේ සමහරක් අය කියන ආකාරයට අපි දැන් මේ කොවිඩ් රෝගයට පැණි බොනවා වගේ ඔහු ජලය පානය කරා, පළතුරු යුෂ පානය කරා, විවිධ කොළ වර්ගයේ ආහාරයට ගත්තා. බෙහෙත් ගත්තේ නැහැ. ශල්‍ය වෛද්‍ය ක්‍රමයෙන් මේක ලේසියෙන් සුව කරන්න අවස්ථාවක් තිබුණු පිළිකාව. මේ කාලය තුල ඒ පිළිකාව ඔහුගේ ශරීරය පුරා පැතිරි ගියා. ඉන්පසු එතුමාට මේ බටහිර වෙදකම් ලබා ගැනීමට සිදු වුණා. ඒ කියන්නේ එයාට කල්පයක් තිබුණේ නැහැ.
හැබැයි මාස 9ක් අමා වුණා ඒ ප්‍රතිකාර ලබා ගන්න. එයා අවුරුදු 56 දී මිය ගියා. ඉතින් එතුමාගේ උපදේශ වෙන ආහාර ඖෂධ වශයෙන් සලකන්න යන උපදේශ වැරදි බව මට ඒකෙන් පෙනියා. අපි යම්කිසි රෝගයකට බෙහෙතක් තියෙනවා නම් ඒ බෙහෙත ගත යුතුයි. අපි මත වේදයක් මත කියනවා නම් නෑ මට බෙහෙත් ඕනේ නෑ මං වෙන ක්‍රමයකින් සුව වෙනවයි කියලා. සමහර විට ඒක හරියන්න පුළුවන් සමහර විට ඒක හරියන්නේ නැහැ. හැබැයි ස්ටීව් ජොබ්ස් ඒක වර්ධගත්තා. ඒකයි එයා අවුරුදු 56න් මිය ගියේ. නැත්තම් එයාට තව අවුරුදු 20ක්වත් ජීවත් වෙන්න අවස්ථාවක් තිබුණා. ඉතින් මම ඉගෙන ගන්න පාඩම වන්නේ බුද්ධිමත් අයත් මෝඩ දේවල් කරන බවයි. ඒකයි ඒකයි මං ටිකක් සැක සහිතව සලකන්නේ මේ ලොකු තනතුරු ඇති ඔය මහාචාර්යවරු වගේ අය කියන දේවල්. අපි ඒවා පැත්තකින් තියලා අපි බැලුවා නම් ඇත්ත වශයෙන් විද්‍යාත්මක තොරතුරු මොකක්ද කියලා අපිට ඊට වඩා හොඳ දැනගැනීමක් ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ කාලාම සූත්‍රෙත් මේකයි සඳහන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසින්. හොඳයි බොහොම ස්තුති පෙතියගොඩ මහත්මයා. එතුමගේ සාකච්ඡාවේ මූලිකම හරය තමයි මතවාද මත පදනම් වෙලා තීරණ ගන්නවා වෙනුවට දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්න. ඒ වගේම කවුරු කොහොම ප්‍රකාශ කරත් ඔබේ බුද්ධියෙන් විමසලා බලන්න. මෙතන එතුම අවසාන කරේ බුද්ධඝම වෙන කාලාම සූත්‍රයේ ප්‍රධාන දේශනාවදී සඳහන් වෙනවා වගේ පොතපතේ තියෙන නිසාවත් එහෙම නැත්නම් ප්‍රඥෙක් කිව්ව නිසාවත් එහෙම කිසියම් තීරණයකට එනවට වඩා තමන්ම දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා තමන්ගේම අවබෝධයේ තීරණ ලබා ගන්න කියන එක තමයි පෙතියගොඩ මහත්මයාගේ සාකච්ඡාවෙන් අපිට ගන්න පුළුවන් හරය. ඔබට පෙතියගොඩ මහත්මයා මේ සම්බන්ධයෙන් කරපු තවත් දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒක අපේ YouTube එකේ description link එකකින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් එතුමා කරන පැහැදිලි කිරීම දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා. ඒ වගේම අපේ description එකේ මේ එතුමා සඳහන් කරන තොරතුරු වලට අදාළව සියලුම මූලාශ්‍ර එතුමා අපිට ලබා දුන්නාට පස්සේ අපි description එකේ ඒ පිළිබඳව සඳහන් කරනකොට ඔබට අන්තර්ජාලය ඔස්සේ ඒ තොරතුරු වල නිර්වද්‍යභාවය සහ තොරතුරු සහ ඔබටත් ගිහිල්ලා ඔබට තව තොරතුරු හොයා ගන්න පුළුවන්. අපි සාකච්ඡාවේ ආරම්භ වුණේ දත්ත මත පදනම් වෙලා තීරණ ගැනීමේ වැදගත්කම සහ මේ පොහොර සහ රසායනික වගාව පිළිබඳව සාකච්ඡා කරන්න. channel එකට subscribe කරන්න, ඒ වගේම ඔය bell button එකක් තියෙනවා ඒක ඔබන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම තවත් සාකච්ඡා ඉදිරිපත් කරන්න. පෙදියවට මාත්මයා බොහොමත්ම ස්තුතියි අපිට වෙලාව ලබා දීලා මේ දීර්ඝ සහ වටිනා පැහැදිලි කිරීම සිදු කරාට බොහොමත්ම ස්තුතියි. අපි තවත් මේ වගේම දත්ත සහ තොරතුරු මත පදනම් වෙච්ච සාකච්ඡා ඔබතුමත් එක්ක ඉස්සරහද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වුණාට. ස්තුතියි දනනත්. Thank you. බොහොම ස්තුතියි.